හො තෙරුවන් සරණා එෙනම් සෙරු දෙනාටම හොඳයි අද මේ වෙසප පෝය දවසේ අපි පොඩ්ඩක් කතා කරමු කවුද මේ බුදුන් කියන්නේ කියල. අපි ඇයි අද දින එද මේ වෙසක් පොය සරසන්නේ සමරන්නේ අය යද මේ වෙසක් පෝය දවස. තකට අපිට පේවා අපි මේ සමරන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ උපත යාට බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කියන මේ කාරණා මුල් කරගෙන කියලා එතකොට ඒක සැමරීම සඳහා අපි නොයෙකුත් දේවල්ටිකක් කරනවා එක එක්ෙන එක ඒක විදිහයට නොයකුත් දේවටිකක් කරනවා සමහරු අධධනේදී ලස්සන වෙසක් වූඩු හදලා පෙන්න්නනවා. ඒකෙන් සතුට වෙනවා. තවත් විඩසක් ඔබලවාගේ මේ විදිහයට සිල් අරගෙන කැවිදිකට අපි කියවානේ ප්‍රතිපත්ති පූජා කියලා ඒ විදිහට කටයුතුය දෙනවා තත් පිරිසක් භාවනා කටයුතු ලේ දෙනවා තවත් පිරිසක් වෙනත් ආකාරයේ දන්සැල් දෙන විදිිය ඒක විදිේ නොයෙකුත් ආකාරය දේවල් ටිකක් කරනවා. හැබැයි දැන් අපි මේ ඔක්කෝම දේවල් කරන්නේ එක්තරා විදිහක සම්ප්‍රදායෙන් පූලවයි. අපි මේ දේවල් කරන්නේ අර අපි කියන්නේ පුරුද්ගට වගේ පුරුද්ධට වගේ මේ දේවල් කරනවා හැබැයි මෙතනින් එහා ගැම්බුර අපි මේකෙ දකින්නේ නෑ මෙතනින් එහාගේ ගැම්ඹුර දකින්නේ නෑ.ති මෙතනින් එහාගේ ගැම්පුර දකින්න අපිට පුළුවන්කම ලැබන්න වන්. දැන් මේ වෙසක්කි වට පස්සේ අපි මෙහෙම නොයෙකුත් විදිහයට දේවල් ටිකක් කරනවා හැබැයි සැබෑලෙසම අප මේ බුදුන් දකින්නනම් සැබෑලෙසම මේ බුදුහාමුදුරුවන් ගිය මගේ අන්නනං අපි මොකක්ද කරන්නවා. අන්න ඔොඳට අපි පරිස්සමය බැලුවන් පස්සේ අපිට පේනවා අපි මේ නොයෙකු කටයු ික් කරනවා අතමයි හැබැ නොයෙකු කටයු ටික කරද්දි සැබෑ ලෙසම අපි මේ වෙසක් අපිට සමරන්න පුළුවන් වෙන්නේ සැබෑ ලෙසම අපිට බුදුන්ගිය මග යන්න පුළුවන් වෙන්නේ බුදුහාන්දුරුව එම නැත්තන් සිද්ධාර්ථ බෝසතාාණන් වහන්සේ යම් පරේෂණය සිද්ධ කරානම්. යම් දෙයක් අවබෝධ කරගත්තනම් යම් ධර්මතාවයක් අවබෝධ කරගත්ත නං අන්න ඒ අවබෝධ කර ගැනීමෙන් පමණයි, ඇත්තටම නිවැරදි ආකාරෙන් ඔබට වෙසක් සැමරී හැක්කේ. අපි දැ වෙසක් කියන්න බුදුන් උපන් දවස කියලා. අපි එක සමරනවා එක වර්දක් නෑක හොදයි. සමරන්නත් තෝනි. හැබැයි මේ සමරණාතරේ මේ නිවැරදිම සමරණවා කියලා අපි කියන්න මොකක්ද. මේක නිවැරදිම සමරණවා කියන්නේ ඇත්තටම තැන් අපි මේ වෙසක් කියන්නේ බුදුන් උපන්? බුදුන් බුද්ධත්වයට පත් වූ දවස. ඇතමකිව බුදුන් උපන් දවස. ඉතින් මේ බුදුන් උ සැබෑවටම වෙසක් වෙන්නේ ඔබට සැබෑ දෙෙසම වෙසක් දවස උදා වෙන්නේ කව දටද. මැයි මාසේ තියන පොයි දවසටද. සැබෑවටම වෙසක් එන්නේ. පොඩක් කොනො අපි තන්න ඕනි රණයක් තියෙනවා මෙතන හිතන්න ඕනි රණය තමයි ඇත්කටම ඔබට වෙසක් ලබන්නේ ඔබ තුළ තියන ඔබ තුළින් ඔබ තුළ හැංගීලා යටගැහි ලයින්න බුදුන් ඉස්මතුවෙච්ච දවසට ඔබ සීරු දෙනා තුළම බුදුවරයක් වැඩයින්නවා එක හොඳට තෝරගන්න ඔබ සීලු දෙනා තුළම බුදුවරෙක් වැඩ සිටිනවා ඇය බුද්ධගුණේ ඔබ සියලු දෙනා තුරම රැඳිල තියෙනවා හැබැයි එක තියෙනෙ වැහිලා සැඟවෙලා. අන්න මේ තමන් තුළ තියන මේ බුදුන් ඉස්මතු කරගත් වෙලාවටේ බුදුන් උපද්ධ ඔපු දවසට අන්න සැබෑ වෙසක් උදාවෙනෝ. ඒක තමයි කරන්න පුළුවන් උපරීමදේ. හට කරන්න දෙයක් තවත් ඉතුරුවෙන්නේ නෑ. ඉතින් මෙන්න වේ තමන්තුලින් මේ බුදුන් උපද්ධවාගන්න වැඩ පිරිිවෙල්ට තමයි අපි ප්‍රමුකස්ථයානය දෙන්න ඕන්. මේ තමන්තුල තියන බෞුදුන් නිස්මතු කරගන්න තමයි අපි සියල්ල කළ යුත්තේ. හරි. දැන් ඔොකලො සිල්කත්තු හින්ද අපි. එතැනිින්ම මේක පටන් ගනිම කොහොමම මේ බුදුන් උපද්ද ගන්න කියලා හරි දැම්මම් එහෙම කියන්නම් මෙහෙම කතාව හරි අපරාධ කාරයෙක් ඉන්නවා මේ අපරාධකාරය හොරකං කරනවා මිනිමරනවා මංකොල්ල කනවා මේ සියලු දෙහා ටික් කරනවා මේ අපරාධකාරය අපි ඔහොට සීලවන්ත එක් කියලා කියන්නේ නෑ පැදිනේ මම් මේ කිය එක. ඉළඟට මේ අපරාධකාරයම අපි හිරකූඩුවකට දානෝ. හිරකූඩුවකට දාලා සිර කන්නවා. තැම් මේ සිරකරාට පස්සේ දැම් මේ අපරාධකාරයට පුළුවන්ද තෞදුරටත් හොරකං කරන්න මිනිවරන්න මංකොල්ලගන්න පුළුවන්ද. බෑ. හරි දැන් මෙ අතින් ඔය කියන කිම දෑ සිද්ධ වෙන්නේ නෑ. මේ කිසිම දෙ සිද්ධ නොයන පලියට අපි යාට කියනවාද සීලවන්තයෙක් කියලා කියන නෑනේරි දැන් ඔබත් අදදිනේදී මෙතැන්ට ඇවිල්ලා බලහත්කාරයෙන් හිරකූඩුවක් හදාගෙන හිරකූඩු ඇතුළට එ ඉන්න එවනද පම් මේ කියන්න අදනද මෙ බලහත්කාරයෙන් හිරකූඩුවක් හදාගෙන හිරකූඩු ඇතුුට කියලා ඉන්නවා ඒකෙන් අදහස්සෙනවද ඔබ සීලවන්තයි කියලා හොඳ ඇයට තරගන්නේ කතාව තැම් බලහත්කාරයෙන් ඔබ සිරකූඩුවක් හදාගෙන සිරකූඩුව ඇතුළෙ සිටපු පලියට ඔබ සීලවන්තෙක් කියලා ඉතන්න එපා සැබෑ සීලයේ ඇත් මතු වෙන්නේ නිරායාසයෙන් ආයාසයකින් නොවෙයි අපි ආයාසයකින් කරන්නේ අපි උත්සා කල්ලා වීරයකෙන් කරන්නේ ඇත්තටම අර සිරකූඩුවේ දැම්ම වගේ වැඩ ඕනාට වඩා දඟලනවානම් අල්ල සිරකූඩුවේ දාන්න ඕනි තමයි පැහැදිලද. හැබැයි සිරකූඩුවේ ද්‍යාපු පලියට මේක ඉවරයි මේක හරි සියල් හරි කෙලව බහිතනවානං එක වැරදි මේ සිරකූඩුවට දැම්මට පස්සේ වෙනදේ තමයි මේ සිරකූඩුව ඇතුළට දැම්මට පස්සේ අන්න අරතියෙන සැබෑමොකක්ද. අර තියෙන යකාගේ සැබෑ සභහාව මොකක්ද. හැන්ගෙන්න්න පටන් ගන්න ඌූ හැඟගේ නඔවු නිදාගන්නවා. ඌූ මේ හැන්ගිලා නිදාගෙන හිටපු පලියට තාම යකා මැරිලා කියලා නං හිතන්න එපා. ඔබ තුළ ඉන්නවේ පෙරේතය ඒ යකා මැරිල කියලා හිතන්න එපා. දැම්මේ හිරකූරුේ දාලා ඉන්න හින්දා ඉරවෙලා ඉන්න විතරයි. පැදිි. දැන් අපි ඉස්සල්ලාම මේක මේ ආයාසයකින් කරනවා එක ඔබට ගිහිල්ල මේක නිරායාසයෙන් සීලය පිහිටන්නේ කොහොමද කියල කොඩක් හොයලවලන්න ඕනේ. නිරායාසෙන් සීල පිට අන්ඩ නං අර යක්ක්ෂ ඉස්මතු කර ගන්න වෙන්න වෙනවා අප යක්ෂ අඳුලගන්න වෙනවා. මෙ පරේතය ඉස්මතු කරගන්න වෙනවා ඇතුළ ඉන්න එයා එාව ඔබ හංගල හරයන්නේ නෑ ඒ යක්ෂයාව පෙරේතයව හංගල හරියන්නේ නෑ අපි හැම එලාම හොදට බලන්න අපි ජීවිතය කරන හැම දේගටම අපිට තියෙනවනේද නිදහසට කාරණයක් බ ොක් කරම ඇයි ෝක කරේ කියලා ඇහුව ගමන් මොකක් දෙන්නේ අපේ හිතෙන් එන්නේ. තවගෙනෙක් කැවිල්ල මොකද කියන්නේ හිට ඇතුළෙම එක්කෙනෙ කැවිල්ල කිය නොකක්ද. හිත ඇතුළෙම්ක්ක කැවිල්ලා ඒකට නිදහසට කාරණයක් දෙනවා. හොදර පැදිලි ම මේ කිය එක. එන් නිදහසට කාරණයක් දීලා සුද්ධ කරනවා කාවද. අරයක්ෂයාව සුද්ධ කරනවා කාවද අර පෙරේති යව සුද්ධ කරනවා කාවද අරආපරාධකාරයව තිමේ හැම එලාම දිම හොදයට බලන්න අපිට හැම කාරණයකටම තියෙනවා නිදහසට කාරණයක් මෙ නිදහසට කාරණයක් මේ හැමේලාම මේ පැනනගෙනකොට අපි කරන හැමදේකටම ඇයි ඔබ හෙම කරී ඇයි ඔබට කේන්තික අඇ ඔබ බැන බැන්නේ එමනත්ත ඔබ මේ කරනඉදිනෙදා කරන්න සියලු කටයුතුවලට කවුනල ඔබේ ප්‍රශ්න කරෝත් එමනත ඔබ හිත ඇතුළින් මේ ප්‍ර්නය නවා කුරු ප්‍රශ් කරන්න ඔන්න හිත ඇතුළෙෙන් මේ නවා අමකක්ද අර අපි කියන්නේ හිත ඇතුළෙන් එනවා වරධකාරී හැඟීමක් මේක මෙහෙම නොකරන්න තිබුණ නං හොදැයි කියලා එමන ඇත්තම් මේක ඇයිමං මගේ ඇති කෙරුන්න ඇති හැබයි ඒ වර්ධකාරී හැකිීම අපි සෑම මොහොතකදිම තව කෙනෙක් හිත ඇතුළෙන් ඉස්මතුවෙලා මොකක්ද කරන්නේ. සුදුහුණු ගානවා සුදුහු ගානමින්න මෙිද මට ඒ මනුසයට බනිින්ට සිද්ධ වුේ මනුස්සයක තියෙන වැරද්දෙ හින්ද. නැත්තන් ඒ මනුසයටට මකක්ද බනිින් ඇැතුව එක කරගන්න බෑ තැයි මනුසර ම බැන්න්නේ මනුසේව හදාගන්න මම උපමාවකට කියන්නේ හරිද තැන් ඒ වගේ උපජීවිතමි කරන සහ නොකරන දෙකව සමාරධයවලබ නොකරඉන්නවානි කරනසා නොකරන හැම දෙේකටම දෙේකිදිම අර අපිට එන වර්ධකාරී හැඟිම අපි සෑම මොහෝතකද මොකෙන්ද වහන්නේ. මෙ වර්ධකාරී හැඟීම අපේ නිදහාසට කාරණයක් හැමේලාම හිත තුරින් පැනනැගිල කියනවා. . මෙන්න මේ හේතුව හින්දයි. ඔබට මේක කරන්න සිද්ධ වුණේ කියලා. අන්න අපි සුද්ධ කරලා සුදුහුණු ගාල අ ඉන්න සැබෑයක්ෂය පෙරේතය වහනෝ. මම ගැන්න එහෙම කරන්න දෙන්න එපා. එහෙම කරන්න දීලා කවදාවත් ඔබට සීලය ලබා ගන්න වෙන්නේ නෑ. ඔබ මේ හිරකූඩුවක් ඇතුවට දාලා බලහත්කාරෙන් මේක කරන්න වෙන්නේ. සෙල ඔව ඇත්තරම කරන්න ඕනි? මේ යක්ෂයට ඉස්මතු වෙන්න දෙන්න. මේ පෙරේදෑයට ිස්මතු වෙන්න දෙන්න. මං මෙහෙම කියන ගොට ඔප බය වේවිී. මේ යක්ෂයටට පෙරේදයට නිස්මතු වෙන්න දුන්නම් පස්ස මූ එතකොට අර අපි කියන්න එමකක්ද. ඊට පසේ දඟලලා මේවකල විනාසකල මහා විනාසයක්යෙයි කියලා. ඇෝ. ඉතින් මේ විනාස වෙයි කියලා ඔබ හිතන්න මෙන්න මේ විදියට හොඳට බලන්න. දැ ඔබ ඇතුළෙ තියන මේ ජරාගති ටික. ඉස්මතු වනාට පස්සේ ඔබට එන පළවෙනි හැකිීම තමයි වටේඉන්න මිනිස්සු මංගැන මොනාහිතයිද දන්න. ඒම ඉතරවනේද. එතකොට මේ වටේන්න මිනිසු මංගැන මොනාහරි හිතයි කියන්න එකෙන් ඒ කැයන්නන්නේ මොකක්ද මෙතන තියන්න මත්තයෙන්? ඔබ තුළදයන මා්‍ය නඩත්තු කිරීම සඳහා මේක වහා ගෙන හංඟගෙන ඉන්නවා හැබැයි කවුරුත් බැලුවේ නැත්තං වටයි කවරගෙන තවබදිහා බලං හිටිය නැත්තං ඔබට අහුුවන්න කාටව තහුනේ නැත්තක් මොකද කරන්නේ ඉබේම ඔබේ සැබෑස්වරූපයඉල පටන්ගන්නවා මම කියන්නේ සමාජයේඉදිී ඔබේ සැබෑසුරූපය එලියට ඇදලදාන්න පිළිගන්න ඉසල්ලා මගේ මෙහම ගතතියත් තින ම මේ කෑමලට හරි පෙරේතයි එක පිළිගන්න මිනිස් විසර. පැහැදිදි ම මේ කියන එක එක පිළිගන්න එතකොට ඒ පිළිගන්න කොට අපි හිතනවා දැම් මේක ඉස්මතුවෙන එක වරදක්ල් හැබැයි මේ ඉස්මතු වෙන කොට තවදුරටත් මේ යක්ෂිට මේ පෙරේත යටටමකත්ද. රැදෙන්න්න බැරුව යනවා. මෙයාට මේ අප මෙයාට මේ ඉන්ඩ අවශ්‍ය පරිසරය සකසලදුන්නේ අපිමයි කොහොමද හංගලා ලස්සන සුදුරෙද්දකින් වුවහලා ලස්සන ආභරණ වලින් සරසලා අපි මේකම කද කරන්න මේ ඉන්න යක්ෂාව මේ ඉන්න පෙරේතාව සෑම මොකතිම හංගගෙන ඉන්නවා. පැහැදිලිද. මෙන්න මේ හංගගෙන ඉන්න තාකල් මොකද මෙයාට මේ මේ සලු පිළි අස්සේ මොකද කරන්න පුළුවන්. ඕන තරං කාලයක් හැංගිල ඉන්න පුළුවන්. මේ සලු විලි අස්සේ හැංගිලා මෙයාට ඕන තරන් මොකක්ද. මෙයාගේ හොර වැඩ ටික ඔක්කෝම කරගෙන යන්න පුළුවන්. මම කියන්න මෙයාගේ මේ තියෙන සලුපි ටික ඔක්කොමොකක්ද උන්නල දාන්න. ඇදදල දාන්න එළියට. ඇදල එලියරදාන කොට අභිහිතනවා මොව දඟලයි නටයි විනාස කරයි කියලා හැබැයි ඇත්තට මෙහෙම එකක් වෙන්නේ නැහැ මෙයාට තව පවතින්න තැනක් නැතුවය නො පවතින්න විදිහක් නැතුවේ යනො. ඉතින් මං මේ ඔබට මෙහෙම කිව්ව එක හේතුවක් මත ඩැන් ඔබ සීලය කියලා හිතං ඉන්නේ එක සැබෑවටම බුදුගෙන එක්ග සීලේද. ඇත්තම නෑ ඇත්තම කතාව නැහැ. මොකද ක බුදුගෙනෙනිස්සා අපරාධකාරයෙක් මකක්ද. සමාන වෙන්නේ නෑ. බුදුගෙන නිසා අපරාධකාරෙක් කවදාව සමාන වෙන්නේ නෑ. ඔබ එම රඟපාන්න හැදුවට කවදාව සමාන වෙන්නේ නෑ. ම ඉස්කයන් නිස ඔබ තුළ දින මේ රඟපෑම් ටිකයින් කරල දාන්න මේ වෙස් මුහුණු ටික ගලවලදාන්න. ඇත්තරම එක ඒ සෑම වෙස්මහුණනක් ගලෝගෙන 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 එයනකොට ඒ වෙස්මූුණු ගැලවීම හරහා ඒ සියලු වෙස්මූුණු අයින් වෙච්ච තැනදී. අන්න ඔබ තුළ ඉන්න බුදුන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. බුදුන් උපදින්න පටන් ගන්නවා. මෙ සියලු වෙස්මූුණු අපේ මේම වෙස්මූුණු ගොඩත්තිීන මලගෙදරට එක විස්මහුණක් එහිනාටම ගක්ග. මගුල් ගෙදරට තාව වෙස්මමුහුණක්. ල් ගන්න දවසට තව වෙස්මමුහුණක් ගෙදරට තව වෙස්මුහුණක් සමාජයට තව වෙස්මූුණක් තිීනවදනැද ඔබ තුළ හොඳවට පරන්න අන්තිමට මේ විදිර මේ කොච්චර වෙස්මූුණ ගඩත් තිීෙනවද කියනවනං හරිද අන්තිමට ඔබට ඔබේ සැබෑමුහුණ සහමොකක්ද වෙස්මුහුණ අතර මොකක්ද වෙන සහඳුනගන්න බැරුවය නො මේ වෙස්මහුණ එකන්න එක අඳුනගන්න මේ කරන බොරු රඟපෑම නවත්තල දන්න. මේ බොරු රඟපෑම නවත වෙස් මුහුණු ඒකන්න එකට එකන්න එකට එකන්න එකට ගලවන්න ගත්තට පස්සෙ තමයි අන්න සැබෑ සුරූපය මත් වෙන්නේ. ඔබ හිතෙනයි සැබෑස්වරෝපය තුළ ඉන්න අක්ෂයා කියල නෑ. සැබෑස්වරෝපය තුළ ඉන්නවා බුදුන් වැඩඉන්නවා ඔබ තුළමයි ඉන්න වැඩ ඉන්නේ. ඒයි බුදුන් අර වැහිලා තියෙනවා අර වෙස්මුහුණ වලින් ිම වෙස්මුහුණු ටොක්කම ගලෝගෙන ගලෝගෙන යනකොට ඔබ තුළ ඉන්න එ බුදුන් ස්මතුවෙෙන්න්න පටන් ගන උපදින්න පටන්ගන්න අන්න උපදින දවසට තමයි අප කියන්නේ වෙසක් කියලා තාම ඔබට වෙසක් ලබල නෑ අම වෙක් ලබල නෑඔබට එක හොඳට මතක තියාගන්න. අපි මේ සමරන්නේ සිද්ධාර්ථ ගෞතමද බෝසතාන් වහන්සේට වෙසක් ලපුපු දවස මිසක් අපිට වෙසක් ලබ්පු දවස නෙමේ. අපිට වෙසක් ලබන්නේ ඇත්තට මෙමකක්ද අර වෙස් මුහුණු ටික ගලවල සිදල බිඳලලා දාපු තැද. අන්න ඒකට ඉස්සල්ලාම මේ මඟට යන්න ඒක තමයි සැබෑ බුද්ධ ගෞරවේ. සැබෑ බුද්ධ ගෞරුවේ කියන්නේ ඔබ බුදුන් ලෙස රඟපානක නෙවෙයි. ඒ බුදුපියාණන් වහන්සේ යම් ධර්මයක් අවෝධ කරගත් අද ඒ අවබෝධ කරතු ධර්මය ඔබ මකදද පර්යේෂණය කරන්න පටන් ගන්නක. ඒ පරේෂණය කරලන්න වෙන්නේ ඔබ විතනා මේ පර්ේෂණය කරන්න එලිය කිය එලිය නෙ පරේෂණය කරන්න වෙන්නේ. මේ පරේෂණය කරන්න වෙන්නේ ඔබට එදිනෙදා කරන මේ කටයුතු ඔබ කේන්තියන තැන්තිි තමයි මේක පරේෂණය කරන්න වෙන්නේ. ඔබට තරහා ඇතිවෙන තැනදි. ඔබට රාගේ ඇතිවෙන තැනද ඔබ කපටිකම වංචාව පෙරේතකම ඇති වෙන තැනදි තමයි මොකද මේ පරේෂණය කරන්න වෙන්නේ එ ඇතුව මේ එලිය තින පොත්වල නෙමේ වරදවාගන්න පාහහික ඒ පොත් උපකාර වෙයි ඔබට හැබ සැබෑ පරීෂණය කොතර තියෙන්නේ. සැබෑ පරීසිණ තියන්නේ සැබෑවටම ඔබ මොකක්ද. ඔබ තුළ රාගේ ඉස්මතු වෙන වෙලා වෙදී. කේන්ති යන වෙලාවදී. කපටිකම ඉස්මතු වෙලා තියන වෙලාදී මාන්‍ය ඉස්මතු වෙලා තියන වෙලාදී. මෙන්න මේක මෙන්න මේක තියන වෙලාද තමයි මොකද අපිට මේක මොකද. මේ සැබෑස්වරූපය මොකක්ද ඔොයාගන්න පුළුවන්ගන්නේ අල්ලගන්න පුළුවන්ගන්නේ. අන්න එතකොට ඒ සැෑ සුරූපය අල් ගන්න කොට තමයි මොකක්ද. මේ සැබෑ සුරූපය අල්ලගන්න කොට අල්ලගන්න අල්ලගන්න වාරයක් පාසා මොකක්ද අර යක්ෂය අමැරෙන්න්න පටන්ගන්නවා. අර වෙස් මුූහුණුටික ඉන්න එකට ගැලවෙන්න පටන් ගන්න. වෙස්මූුණුටික එකඉන්න එකට ගැලවෙන කොට අන්න බුදුන්න්න උපදදින්න පටන් ගන්න. ඉ මේ තමන්තුලෙන් බුදුන් උපද්ධවගන්න මේ කාරණය පොඩක් හොදට බලන්න පැහැදිලි මම් මේ කියන එක ඉතින් එතකොට අර ආයාශ සීලයෙන් අයිගලා ගිහිල්ලා හමොකක්ද නිරායාශයෙන් පිහිටන්න වූ සීලයක් එනවා නිරාශයාසයෙන් පිහිටන්න වූ උසල සීල ඇත්තෙවුන්ට මොකක්ද එතනින්ඒ හාට කරන්න කියලා අමුතියෙන් වැඩන්නේ මොකද තමන් තුළින් දහම්ගුරුවරයා පහළවෙලා ඉවරයි. තමන් තුලින් දහම්ගුරුවරයා පහළවෙලා. ඒක කිසිම මේ රාමුවකින් හදාගත්වය එකක් නෙමි. ඔබ තුළ තියනෙේ රාමුට්ික බිඳ වැටනාාම ඇතිවෙන සීවය. තැන් දැන් මේ මෙත නදී අපි තව උපමාවකින් මේක උපමාාවකින් දෙකකින් මේක පැහැදිවිි කරන්න මේ කියන කතාව හොඳයි දැන් හිතන්න ඔබ සියරෝජනාම දන්නාතුරතුර ගැන මොකති කියන්න වෙන්න වතුර ගෙන ආය අමුතුෙන් මොනා කියන්නදනේ වතුරනි වතුර ගැන ආයි අපිට අමුතුෙන් විශේෂ කොට යමක් කියන්න දෙයක් මංහැහුවෝ වතුරේ තියෙන ගුණය වෙන කිසිදු බීම ජාතියක තියෙනවාද කියලා. මේ වතුරට මොනා කලවන් කරත් කවදාවත් අර මොකක්ද. අපි මේ කලවන් කරල කලවන් කරපයකට නොයකු වර්ණනා කරන්න පුළුවන් කවදාවත් හැබැයි කරන වර්ණනාව තුළ මේ වතුරට කලවන් මොනා කලවන් කර කවදාවත් අර වතුරේ ගුණේ කවදාවත් එන්නේ නෑ. ැ වතුරේ කියලා අපිට මොකක්ද විශේෂ ගුණයක් එහෙම විසේෂකොට කියන්න ගුණයක් ඇත්තෙත් නෑ හැබේ විශේෂකොට කියන්න තරන් ගුණයක් නැති එකේම තියෙනවා අමොකක්ද මහා මොකදද ගුණයක් ඒක හැබේ වචනෝලින් අපිට ප්‍රකාශ කරගන්න පුලන් ගුණේගොත් නෙම මම උපමාවකින් එක කිව්වේ ඉතින් වතුරවාගේ වෙන්න වතුර වගේ වෙන්න. මේ වතුර වගේ වෙන ගොටේඒ වතුර වගේ වෙන තැන බුද්ධ ගුණයට ළඟයි ආසන්නයි. ඔබට හැවේලා මේ පාට කරගන්න වෙන මොකක් කරියයකින්. මොකක්කරියකින්ඒ පාඨ කරගන්න එක හරහා ඔබ හිතෙන ගුණේ ඉස්මතු වෙන කියලා ඇත්තටම් ගුණ ඉස්මතු වෙන්නේ මොකක්කරයකක් පාටකරගෙන නෙමේ හොඳට බලන්න මං මෙහෙ මේ එකක් හැව්වෝත් දැන් කවුද ඔබ කියලා මං ඔබෙන් අහනෝ මං ඔබෙන් අහන ඔබ කවුද කියලා මේ ප්‍රශ්නය ඇහුවාම මොකද හිතෙන්නේ දැන් අපි මුළු ජීවිත කායපුරාවට මොකක්ද කරන්නේ මේ මම කියන සවරූපය මොකක්ද කරන්න යන්නේ ත එකකේව එකතු කරන්න හදන්න දැම් මේක තව්පමාවකින් කියන්න දැන් සුදු කොේ අත්තිය න හිස් කොළේ අත්තියෙනවා මේ හිස් කොලේ චිත්‍රයක්ද හිස් සුදු කොල ඇත්තියන මුකුත් නෑ අඩුගාන චිතක්කත් වැටිලනෑ මේක චිත්‍රයත්ද ඇබැව පරිෂයම බැලූතුකොට පේෙනවා ඒක තමයි කෙනෙකුට අඳන්න පුළුවන්ම කදද හොඳවම චිත්‍රය කොඳට බලන්න එක මොකද මේ හිස්කොලේ තියෙන ගුණයට කවදාවත්ම ගත්ද ගහන්න බෑ මේක උඩ මොනාද මේ මොන පැන්ස ලරයන්ද ොන විදිියට ඇන්දත් ඒ මොනවිදිියකට ඇන්තත් ඒකට මොකද විේචනයක් තියනවා තියනොද නද කොයි පත්තට හරි විේචනයයක් තියනො නැද. හැබයි හස් කොල බට විේචය කරන්න පුළහොඳද කවදාවක් ඒ පදනම් ්‍රහිත තනඉතින් මම කියාගෙනාවේ දැන් දැන් අපි හැමවෙලා ඇම උත්සාහ කරනය කට්ටයනවා මොකක්ද මෙම වතුර වීදුරුවට එකකෙව එකතු කරන්න වතුරවලට එකකව එකතුරන්න නැතම් මේ හිස් කොලේ අපිට එහෙම තියෙන්න දෙන්න බෑ ඒ එක 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 පාට දාලා එකකෙව දාලා මොකක්ද. මේක එකතු කරන්න ආලවට්ටම් ටි එකක් එකතු කරන්න අපිට උත්හගන්නවා. දැම්මම් ඔබේ ප්‍රශ්මය ප්‍රශනය හෝ කවුද ඔබ කියන ප්‍රශ්නය ඔබෙන් ඇහු අට පස්සේ මොකදවට දෙන්න තිෙන උත්තරේ. කවද ඔබ. ඔබ මුොලු ජීවිත කාලයම උත්සා කරේ මොකක්ද මේ මම කියන ගෙනාගේ මොකදද ප්‍රතිරූපය ගොඩ නගන්නද නැ්ද හොඳර බලන්න මුළු ජීවිත කාලටම අපි උත්සා කරේ මම කියන ගෙනගේ ප්‍රතුරූපය ගොඩ නගන්නද නැද්ද තැම මේ කවුද ඔබ කියන එකට මොකක්ද ඔබට දෙන්න උත්තර ඇත්ති නවාද එක විදික රබුක්තර දඒ හැබයි දැ කවද ඔබ කිඹ ම පෙන්න අන්නමකක්ද ඔබේ ශරීරය පෙන්නයි මේ මේ කවුද මේන මම මේ මේ එකක් කහරන්න මේ ශරීරය මමද මගේද? මේ ශරීරය මමද මගේද? මගේ නෙනෙද නැතුව මම නෙෙනෙ මගේ ශරීරය මිසකඒක මම නෙමී දැන් හි තන්න ඔබේ ඉඩමත් තියෙනවා තැන් කවුද ඔබ කියර ඇහුවොත් ඔබ මට පෙන්න්න නව ඔබේ ඊටම මේ තමයි මම කියලා හරිද එක හරිද වැරදිනෙද? එතකොට කවුද ඔප කියලා හපු ගමන්? මම කවුද කියලා හපු ගමක් ඔබ පෙන්නම් මගේ ඉටම පෙන්න්න නම් මගේ ඉටම පෙන්න්න හරිද වැරදිීමේ එතුර කවුද ඔබ කියලා හපු ගමන් ඔප මට කියන්න මකක්ද මමද පෙන්නන්න මගේ ඒවද? මම නෙමේ ඔබට පෙන්නන්න වෙන්න මොකක්ද මගේ වා? මගේ කියලා ලේබල් එකක් ගහපු එකත් තමයි ඔබට පෙන්නන්න වෙන්නේ. ඉතිං ඔබ ඇත්තරන හොඳදට බලන්න මම කොහෙද ඉන්න කිය හැවුවොත් ඔබට දෙන්න උත්තර ඇති වාොදේකට. හොඳට පරිස්සමින් බලන්න. හැබැයි ඔබ මුල්ලු ජීවිත කාලෙම උත්සහ කරන්න මොකටද මෙ මම කියනගෙන බැරි පෙන්නන්න බැරිහින්දා. මගේ කියනෙ වටික මොකක්ද. ඉස්මතු කරලා පාට කරලා. එකඒ කාලවට්ටම් දාලා ඉස්මතු කල්ල පෙන්නන්න. වතුරට එක එකම මිස්ත්‍ර කරන මොකක්ද. ඔබ මුළු ජීවිත කාලයේම මොකක්ද. මෙ මම කියන ගෙනගේ පතුරූපය මම ගෙන ගෙන හොයා ගන්න බැරිහිද මගේ කියන දේවල් ටිකක් හදාගෙන ඒක හරා මොකදද. මම කියන ගෙනාව ස්මතු කරන්න හද එක නෙමේද කරේ හොඳට පරන්න ? ඔබ තනතුරක් ලබාගන්න මොකද දැන් තනතුර ඔබද ඔබේද මගේඒ තනතුර වැඩිපුර ඉස්මතු වෙන් ඉස්මතුවන කවුද ස්මතුයන්නේ එතකොට අපි මොකද කරන්නේ මේ තනතුර පුළුවන්තර ග වටිනාකම මොකක්ද වැඩි කරවනවා. ඩිරවන්න මොකක් හේතුවයින්ද වැඩිරවන්න හද නොකක් හේතුවඉද. ඒක වැඩිුුණොත් මේක වැඩි වේ කියලා හිතන හින්ද පැ ඊරඟට තැන්ම ශරීරයේ වනත් හොඳට මේ කප්තාලා මංක කියන්න ම පිරිසිුදු ඉන්න පා කියලා අපිරිසිදුව ඉන්න කියලා මං කියන්නේ පිරිසිුද ඉන්න පා කියලා මං කියන්න හබේ දැන් ඔබ මේකට මොකක්ද එක එක ආලවට්ටම් දානවා ඇයි යාලවට්ටම් දාන්නේ මම කියනගෙන අමොනා කරන්නද ඉස්මතු කරවන්න මම කියන ගෙන විස්මතු කරන්න ඔබ මගේ කියනවා අමොනාද පුළුවන් තර පාට කරනවා සුදු කොලේ පාට කරනවා වතුර එක මොනාද එකක් එකව දාල දිය කරනවා පැදිලිද ම මේ කියන එක හැබැයි මෙන්න මෙෙම තාලමේ දිය කරන මගේව මෙහෙවා වැඩිකරගන්න හදන සෑම මොහොතකදි මොකද වෙන්නේ වතුර අපිරිසිද වෙනවාද රැන්ද. වතුර අපිරිසිද් වෙනවා නේද. අර කොලේ කිරිටි වෙනවාද රැන්ද. කොලේ කිරිට වෙනවා නේද. මේකට ඔබ වැඩිපුර උත්සා කන ද චිත්්‍රයක් කිනිකංගේ මුල ද අන්තන් ඇන්දයි කියන්න ඊට පසේ චිත්‍රේ හරිනැකිලා යිඒකුට තවචිත්තවයක් කදිින් හදනවා. ඒට පසමකක්ද. ඒකුට තවයි එකක් අදන්න හදන. මේවා අඳන්න අදින්න නැවත නැවත අඳන්න හදන්න හදන හදන ැරට අර කොළේයමකක්ද වෙන්නේ සෞත්තු වෙනවා. අර වතුලට තව එකේ මේකේ ගුණේ වැඩි කරන්නගට තව එකේ එකෙව දාණන්න පුුවන්න පුරුවන්න පුුවන්න්න යනොට මොක්ද වෙන්නේ. මේක තව විසවෙනවා. විසවෙනවද නැන්ද. කලින් තිබර පිරිසිුදු වතුරකනමේ දැන්තින්න මොකක්ද. ඔබ ඉස්සල මේකට සීනි දැම්ම ඉළඟට තේ දැම්ම දැන් හිට පස්ෙ මනාද. තව මොනාහරි ගුණයි කිව් හම ඒක දැම්ම? මේ වැඩිගෙන වැඩි කරන්න වැඩි කන්න කිය මේ දාන හැම එකකුදම අරක තාව මකක්ද වෙන්නේ විකුරෘතික් බවට පත්වෙන වාද නැන්ද. ඒ වගේ අර තිබ්බ සුද්ධස්වපාහාවය සෑම විටම මොකක්ද. මම කියල ගැන කිිස්මතු කර ගන්න ගිහිල්ලා ඔබ මගේ කියීනේ ටිකක් කිස්මතු කරවන්න ගිහිල්ලා මොකක්ද වෙරෙන වෙන්නේ සෑම විට මමකද වෙන්නේ. විකෘතියක් හැදෙනෝ. විකෘතියක් හැදෙනෝ. හොඳට බලන්න. මෙ මගේ කියල ටිකක් මෙහෙම නඩත්තු කරන්න කියල මහා විකෘතියක් හැදෙනෝ. ති මේ විකෘතිය නඩත්තු කරන්න තියාගන්න පලස්සන් කරන්න ඔබට ලොකූදේල් ටිකක් කරන්නවෙෙනවා. දම් හොඳට බලන්න දැන්. ඔබ සමාජයේ වැඩිපුර හැසිරෙන්නේ මගේ නම කැතවෙයි කියන බෛරනේද? මගේ නම කැතවෙයි ඉතින් ඔය කවද ම කිය හැහුවත් ඒකට ඔබට දෙන්න උත්තරයක් නෑ ඔබට කියන බැනේ න මම කියල කියන්න බෑන නම මගේ තකොට මගේ මේ නම කියල එකක් හදාගෙන ඒක මොකක්ද ඒක පරිස්සන් කරන්නම කද ඒ කැතවේ කියන බයට ඔබමකදද මහා අමුතු හැසිරීම පෙන් කරන වෙස් මුහුණු ටිදා ගන්න හොදර බලන්න. මුලි දිහිවිත කාලම කොරේ ඕෝක මුළු ජීවිත කරම ඔබ සිරකරුවෙක් ඔබ නමක් හදාගත්තම් පස මුළු ජීවිතකාරයම ඒ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට මහා අමුතු හරිතයක් රඟපාන්න පටන්ගන්නවා වෙනවා. මහාමුතු චරිතයක් රඟපාන්නු වෙනවා. හිතන්න දම්ම මෙහම උපමාවෙන් කියන්න. තැන් ඔබේ තින සාමාන්‍ය ගතිය තමයි දඟලල හිනාවෙලා ඉන්න එක. එකක සඔබ සවභවාවික පොඩි කාල තිබ ගතිය මනික උපමාවියිචැ ඔන්න දවසක්. ඔබ උබේ ඉවෙන ජීත මෙන මොකක්රි ප්‍රශ්නයක් තිබි ඔබ බිම බලාගෙන ොහොම නිශ්ශක්්දව හිමීට එයට මෙහෙට ඇවිදින්න ඇවිදිනවා. මම උපමාවකින් කියන්නේ එට මේ ඇැවිදිනකොට කවුර ඇවිලකෙන බලන්න අර මනුසයක් කොච්චර සාන්තද. අපිට මේක ඇහේෙනවා. අපි එතකොට මේ ශාන්තභාවය කියනක එකතු කරගෙන මොකක්ද. නමක් හදාගන්නවා. ඊට පස මොකද කරන්නේ. ඊළඟට ඔබ ආයිපාරක හැපුගම මොක්ද වෙන්නේ පාරට පැරකො යි දංගලෙන න එකොඩ අරමනුසය එන ඉසරහහි එන එන්නනවා දක් නොයක දක බම කරන්න එතකොට මේකම රඟපානවා රඟපානව නේද මන්නේ උපමාවක් හිවී ඔබ දැම් මේ ඇදන් ඉන්න ඇඳ මේේ සිට කොන්්ඩෙ පීරියෙන විදිිය තිට ඒ සියල්ල එහෙම කරලා රඟපෑම්ණේද. හොඳට පරන්න ඔබ කොන්්ඩපීරණ විදයේසිට ඔබ හැ ඇතුමක් ඇදන් ඉන්න විදිේසිට ඔබ ඇවිදින කතා කරන හිනාාවෙන ඔය සියල්ල මමකක්ද ඒ විදියමකක්ද රඟපෑම්ද නැද්ද අර එක දවසක් කරපු රඟපෑම හිට පසෙ දිගට මනල්රත්තු කරන්න වෙනවා. ඉතින් ඔබ හිතන ඔබ සීලවන්තඇයි කියලා මේ රඟපෑම් ටිකෙන් මං කියන්න එක පාර අයිංගෙන්න්න කියලා. හැබැයි ඉස්සල්ලාම ඔබ කරන්න ඕනමකක්ද මේවා රඟපෑම් බවමකක්ද අවබෝධ කරගන්න ඕන්. මෙම රඟපාල ඔබට හරි වෙහෙසයි නේද. ඇත්ත කියන්න. මුලු ජීත පුරාටම මෙහෙම රඟපාල ඔබට වෙහෙසයි නේද. මේ ඟ රඟපාල කරන මේ වෙහෙස මෙ නඩත්තු කරන දේට අපි කියනවා මමත්වයි කියලා. ඔබ හැත්්තට හැබැයි මෙහෙමක නඩත්තුකරට ඔබ නඩත්තු කරපු දේකුත් නෑ අන්තිමට මොක කරය නඩත්තු කරපු දෙයක් තියනෙනවද. දැ මේ නඩත්තු කරේ කාව ද මොකත්ව කියලා ඔබෙන් ඇහවුවොත් ඔබ පෙන්න්න පුළන් දෙයක්තිී නොද. නෑ කවදාව පෙන්න්නන්න පුළුවන් දෙයක් නෑ. ඇයි මේ නඩත්තු කරේ කවුද මොකක්ද කියල ඇව්ුව පෙන්නන්න දෙයක් නෑ. තකොට ඇත්තරම නඩත්තු කරපු දෙයක් කුත් නෑ. එතකොට ඔබ මේ නැති දෙයක් මොකක්ද. ඇතිකර ගැනීම සඳහා මේ ගත්තු වෙහෙස හරහා තමයි දුකගොඩ නැගෙන්නේ. මේේ මමත්තේ හර. ඉතිං ඔය මමත්වය. අවබෝධ කරගත් වෙලා විදි මේ මමත්තේ තින්න හිස්භාවයපුහුභාවය. අවබෝධ කරගන්න කොට තමයි කවුද ඉස්මතු වෙන්නේ. කවද් ඉස්මතු වෙන්නේ.න්න බුදුන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. මෙ මමත්තයේ කියන විසකාරී මෙ සතුර. මමත්තේ කියන විසකාරී යක්ෂය මේ මමත්තය කියන විසකාරී පෙරේතයා ඇතුළේ. බුදුන් වසාගෙන සිටිනවා. මේ මමත්තේ කියනක අතැහැර අයිංක මේ අඳුනගත්තට පස්සේ තවදුරටත් මත් ඒ කෙන යක්ෂර රැඳන්න බෑ ඉසල අඳුනගන්න මේ තියෙන මමත්තේ ඔබ සියලු දේවල් කරන්න මේ මත්තේ මූලික්කටගෙන මත්වය මූලික්කරගෙන මේ කරන මේ වැඩපිළිවෙලේ පෝඩාව දකින්න මේ වංචාව දකින්න මේ පෝඩාව වංචාව දකිනකොට අඩුගානේ මම ඉස්සල්ලා කියන්න ඔබ අනු ඉස්සර කමන්නෑ මේ රංගානික මං එක පාරුපට කියන්න වෙෙනස් කරන්න කියලා හැබැයි මේ අනුන් ඉස්සරා රඟපානවා කියර ඉස්සල් ළමකක්ද ඔබ ැනගෙන ඉඩ ඉසල්ලා මං මේ කරන්න රඟපෑමක් කියලා නැත්තං ඔබට ටික දවසක් ගියාන් පස්සේ මොකද ඔබේ ඇත්ත සූරූපය ඉමකක්ද රඟපෑමයි හොයාගන්න බැරිවිෙනවා. ඔබ රඟපාන චරිතට ඔබ මරැවටෙනවා. ඉසල මේ ටික අඳුනගන්න පරිස්සමෙන් අඳුරගන්න. පරිස්සමෙන් අඳුනගන්න කොට අන්න මේ කතාවෙන් අපිට ලිහෙන්න තැනයනවා. අන්න එතකොට තමයි මොකක්ද. බුදුන්නුකදින්න පටන් ගන්න අන්න එතකොට තමයි යබටමොකක්ද වෙසක් ලැබෙන්නේ. ං ඔබට කියන්න ඔබේ වෙසක් දවස ඉක්මං කරගන්න කියලා. එතකොට අපි තෝරගන්න ඕනේ අපි මේ ශාස්තෘුවරයට අපි ගුරුවරයට කරන උපහාරයක් විදිර මේ සීරු දේවල් කරන අතරේමකදද. ඇබැයි මේ ශාස්තෘවරයට ගුරුවරයට අපිට කරන්න පුළන් උපරරිම ගෞරවේමොකත්ද තමන් තුළ සිටින්න වූ සැඟවී සිටිනව බුදුන් ඉස්මතු කර ගැනීම. අන්න එදාට නෙමේද මේ ගෞරවය සම්පූර්ණ වෙන්නේ එදාර නෙමේද බුද්ධ පෝජාව සම්පූර්ණ වෙන්නේ. එදාර නෙමේද ආමිසාරි ප්‍රතිපත් ඉහරි සියරු පෝජාවන් සර්ෝවල සම්පූර්ණ වෙන්නේ එදාට නෙමේද පැහැදිලි. අන්න එතන්ට යන්න තමයි ඔබ දක්ෂ විය යුත්තේ. ති මේ මෙතනදි? අපි මේ මමත්තේ මේ මුලාව අපි මේ විදිර අල්ලගන්න ඕනේ දක්ෂවෙන්න ඕනි රි. හිළඟට තව ඉදිහකට මේ තව පැත්තකම් අංඔබට තෝරල දෙන්නම් එ තෝරල දුන්න තෝරල දෙන්නන් එතකොට ඒක හරහා මේ උපමාව හරහා ඔබට මේ සභාවයමොක්දකෙක තෝරගන්න පුුවන් වවෙේ. තැන්හි තන්න කෙනෙකු කන්දක් අයිනට ගිහිලා පිතුමු ලෝකාන්තිය. අයි නට ගිහිල්ලා අපි මොකද කරන්නේ මේකෙන් පනි නවා. දැන් ඔබ මේම කියලා මේක අයිනට ගහිල්ලා මේක පැන්නම් පස්සේ මොකද වෙන්නේ. බයහිතෙනවා. මහා දරුණු මරණ බයයක් ඇතිෙනවනේද. මහා දරුණු මරණ මයක් ඇතිවෙෙන ඇයි මොකක්කින් දද? මොකක් තියෙන හිදද දැම්ම වැටිල වැටිල කොතන්ට දන්න වැටෙන්නේ පතුලත් තියෙන හින්දනමේද දැම් මේ පතුල තියෙන හින්දා අපිට මොකද වෙන්නේ පතුල තියෙන හින්දා මොකක්ද මහා බයක් පීඩාවක් දැනෙනවා හරි ම මෙහෙමක අන දැ ඔබෝ ගිලව ලෝකම්තෙන් පනිිවා පැනිල දැන් වැටිෙනවා වැටනෝ වැටිනෝ වැටිනෝ පතුලක් නෑ පතුලක් නැතිව නොම්මනාවේද පතුලක් නැතුුනොම්මොනාවේද වැටිනෝ වැටනෝ වැටනෝව පතුලක් නෑ කවදාව පතුලක් කම්බෙන්න්නේෙවනෑ මොකද වෙන්නේ බය වැඩුවිය නෝද බය නැතුවයනෝද පතුලන්න ඇත්තම් මොකටට පහන්නේ පය අයිගෙන්න්න පටන් ගන්නවානේ හරි දැන් මේක මේ උපමාවකින් මං කියපු කතාවක් මිසක් දැ මේ උපමාව පදිංචුවෙන් ඇත හොට බලන්න ඔබේ ජීවිතය දුක සෑම විටම ගොඩ නැගිල තියන්නේෙ ඇයි දැන් ඔබ මේ ජීවිතය කියෙන මොකදද? ජීවිතය කියන ලෝකාන්තයට ඔබ පැල්ල ඉවරයි මේ ජීවිතය කියන ප්‍රපාතයට ඔබ මොකක්ද පැනල ඉවරයි මේ ජීවිතය කියන පාතාලට ඔබල පැනල ඉවරයි. දැන් ඔබට හැමවෙලාම මේ බය දුක පීඩාව ශෝකය ඇතිවෙන්නේ ඇයි පතුලත් තියෙන හිදනේද තැහොදට බලන්න ඔබ දැන්ගේයක් හදනව කිය හිතන්නක ගයක් හදනවා ගෙයක් හදනකොට ඔබට මේක කරදරයක් වෙන්නේ සමාරයටගේ හදන එකදගේ හ හදන එක ඉවර වෙලා නැතියකද? ගේ හදන එක ඉවරවෙලා නැතියක එතකොට දැම් මේගේ හදන දැන් මේ තියෙන ඔක්කෝම් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි තවම මේ ගේ හදල ඉවර කර ගන්න බැරිඋුණනේ කියන එකෙන් එවේ දින්නේ තම මේක ගේහදල ඉවර කරගන්න බැරි වුණනාන්ද විභාගයක් ියනකොට මොක් තින ප්‍රශ්න විභාග්‍ය දවසේ තාම ඇවිලන විභාග ලියල ඉවරනෑ. හොඳට බලන්න එතකොට අර මුළු අවුරුදු ගාන පුරාම ඔබට වද දෙන්නේ ඒකේ මොකක්ද තියෙන අවසානය නේද? බ මෙත නිද අනුරාධපුපිට ගමනක් යනවා. මේ ගමන වෙහෙසකාරී වෙන්නේ ඇයි. අවසානය තියෙන හින්දනේද. මේ අවසානයට සාපේක්ෂව මොකක්දවෙහෙස වැඩි වෙනවා. තින් ඔබ දැ මේ විදිට දැන් මේ ගේ හදල ඉවරවෙනක. එමට විවාාගලියල ඉවරෙන එකෙ වනැත් ම මේ ගමන ගහිල් අවසන් කරන මේ අවසානය තියනකං. අෝ දැම් බලන්න වෙලා බලන වෙලා කියත්දැන් ඔන්න වෙලා බලනවා දැන් පිටත් එලා පෑත්තුුනක් විතරෙනවා තාම දැන් ොහෙ තාම කුරුුණෑකල හරිටවතාව නෑ ට්‍රිෆික් එක තාම අනුරාධපුරේ මොකක්ද මේ අනවිදරගෝ ත අනුරාපුර තවපෑ හතරක්වත් දැම් මොකක්ද මෙතන ප්‍රශ්නය ඔබ තාම කුරුණෑගලට තාලා ඇවිල්ල නැති එකද නැත් අම්මකදද ඔබ ඉන්න තැනද ප්‍රශ්නි තියෙන්නේ අවසානයට සාපේක්ෂෝ ඉන්න තැනද ප්‍රශ්නිතියන්නේ. හොදට තෝර ගන්න. ඔබ ඉන්න තැන ප්‍රශ්නතියන අවසානයට සාපේක්ෂෝද ප්‍ර්නතිඉන්නේ. එතකර මේ උබට වද දෙෙන් හැමෙලා මේ අවසානය නේද. එතකො ද උඹ ගෙයක් හතැන්න පටන් ගත්තත් මොකක්ද ගේතාම ඉවරන්න වැඩ ඉවර නෑනේ කියන එකෙන් මකක්ද ඉන්නවා. ඉතින් මේක මේක ඉවරෙනකම් ඔබ දඟලනවා? ඉවරණ ය අයිද කලනවා දුවනවා නටනවා ඔක්කොම කල්ල කර කල් කල කොෝ මරි අරුන්ගේ හදාගත්තක හිතන්න කකෝ දැන්ගේ හදාගෙනගේ පදිංචි වෙන වෙලා ඩිතර පොඩ්ක්මකක්ද වෙන්නේ පොඩ්ඩක් කොල්න සහනයක් දැනිලා යන. දැම් මෙන්න මෙතැන්ට ආවාගේ හද යරවෙච්ච තැන්ට ආ අපපු ගම දැම්මකද වෙන්නේ එතුට ඉවරද දැම්මතන අවසා ඉවරද ඕමෝ ගල්ලදැළල අනුරාධපුරයට ගියා ගිල්ල ගියගමමොකද වෙන්නේ. ඉවරේ රාද වැටි. ! දැන් අපි හිතන වැටිල වැටිලා වැටිලා දැම්ම පාතාලට පැන්නට පස වැටිලා වෙටිලා ඔන්නවේ පතුලේ නවතින කියලා නවතිනවාද. නෑ! දැන් ඊට පසමකක්ද වෙන්නේ. අලුත්පතුලක් හැදෙනවාද රැද්ද. තෙරුනද මං මේ කියනති. දැන් හැදෙනවා අලුත්පතුලක් හැදෙනවා. දැම්මකද වෙන්නේ? දැන් අලුප්පතුලට මොකක්ද. අලුපපතුලට බය වෙලා ආහි දඟලනවා. ඉතිං ඔබ මුළු ජීවිත කාලයම මේ විදියට මොකක්ද වනේ. ඔය වගේ පතුලක් හොයාගැෙන කියා නේද. කවදාවක් පතුලක් හම්බ වුනාද. දැම් හෙම වැරෙන කොට ඇත්තනොම් පතුලක් නෑ. ඔබ පතුලක් ඇති කියල හිතාගෙන ඉන්නවා. පතුලක් ඇති කියලා හිතාගෙන ඉන්නකං සදා බයනෙමේද ඉන්නේ. සදා දුකේ නෙමේද ඉන්නේ. හැබැ අපිට මේක තේරුුණා නම්මකක්ද. කවදාවත් මේක පතුලක් හම්බ වෙන්නේ නෑ කියලා මොකද වෙන්නේ. පතුලක් නැත්තං මොකක්ද. බයක් නැති නො වැටීමත් තියෙනවාද. වැටීමත්ද තියන පාවීමත්ද පතුලක් නැත්තන් තියෙන් එමකක්ද වැටීම අදද පාවීමත්ද දැන් මේ හොඳට බලන්න ඔබ මේ ජීවිතය කියලා මේ අත්තිජනදේ මෙච්චර මේ සංකීර්ණ දෙයක් වෙලා තියෙන්නේ ඇයි මෙච්චර මහත් දුකත් ජනත වෙලා තියන්නේ ඇයි? පතුලක් කියල එකක් ඔබ හදාගෙන ඉන්න හින්දා අවසානයක් කියල එකක් මකදද? හදාගෙන ඉන්න හින්ද. හැබැයි මේ ඔබ හදාගෙන ඉන්න මේ අවසානය ඔබ මේ හදාගෙන ඉන්න මේ පතුල කොහෙත තියන එකක්ද ඔබ මේ හදාගෙන ඉන්න මේ පතුල මේ ඔබ හදාගෙන ඉන්න අවසානය කොහෙතින එකක්ද ඔබ කියන හිතේ හදහගත්ව එකක් කියලා ඒක දවල් හිනයක් නියද හැමේලාෑම. හොඳට ලන්න හැම වෙලා ඇදිම ඔබ හදාගෙන ඉන්න මේ පතුල හීනයක් නේද හිතේ හදාගත්තු හීනයක් නේද දැම්ම හිතේ හදාගත්තු හීනෙෙන් එහාට ගිහිල බැලුවන් පස්සේ මොකත ඉතුරු වෙන්නේ. මේ හදාගතු හීනෙෙන් එලියට දැ හැම මේ වෙලෙත් දැම් මේ බනහන කොට සහරු හීන එක ඉන්නේ තාම ගෙවල් හදනවා. යද වර එ එකක් ැතිකන කතාගරන්න ඉ හිත හිතා ඉන්නවානේ. දම් පතුලක් කදහදා ඉන්නවා. දැ හොදට බලන්න සෑමමොහොතක දිම ඔබ සින්නේ සිහිනය තුළද සැබෑවත්තුලද. සාදාගත්තු සිහිනය තුළනේ ඉන්නේ. එතකොට දැන් හෑම ොහොතකමද එක් ඔබ අතීතේ? හිය තුළ සරිසරනවා හිමන ඇතන් අනාගතය සිහිනහි තුර හැරිසරනවා මේ අතීතය අනාගතය සැරසරනවා කියන්නේ අයි මොකක්ද මේ සිහිනයත් තුළ තමයි ජීවක්තවෙෙන්නේ දැම් මේ සිහිනයෙන් අයි වුණට පස්සේ ඔොමනාද ඔබට ඉතුර වෙන්නේ වර්තමානය ගිලගක් ඉතුරෙන් වාද වර්තමානය මේ මොත කිරගක් ඉතුරෙන් හද ඒම එකක් ඉතුරෙන් වාද බ හිතන වර්තමානය කියලෙ කට්ටයෙනවා කියලා මොකදල වර්තමානය කියන්න වෙන්න අපිට අපිට වර්තමානය කියලා කියන්න වෙන්නේ තායි බලය බලයෙන් හදාගත්තුමකදද තවත් හීන එකටම තමයි මොකද වර්තමානයක් කියල එකවත් ඔබට හම්බ වෙන්නේ වර්තමානය කියල එකක්වත් හම්බ වෙන්නේ නෑ ඉතුරුවෙලා යනමොකක්ද අතීතයක් හා අනාගතයක් විතරයි. හැබැයි හොඳට බලන්න අතීතයක් සා අනාගතයක් විතරයි ඉතුර වෙලා තියන හැබැයි අතීතයක් හා අනාගතයක් කියලා ඔබ අත්විදින්නේ තියන එකක්ද සිහිනයක්ද. එතකොට මේ සිහිනය සිහිනයක් ස්තේ නොදකිනතා කල් ඔබ සිටින්නේ කොහෙද මෙහෙම එකක් අහන්න මේ සිහිනය දකින්න ඉන්න කොහෙද මේ සිහිනය දකින්න එයා කොහෙද ඉන්නේ තමන් තුළ කියන්නේ මේ සිහිනය දකින්න කොහෙද ඉන්නේ එත් ඉන්න අර සිහිනය ඇතුළෙමයි නේද මං වහනය අරගෙන මොකදද මං වවාහනය ලෝගෙන යන මෙම මේ සිහිනය දකිවා දැ පතුලක් අදගන් වහනය අරගෙන ලෝගෙනය න එකඒ ගත්තු වහනේ තියන කොතනද සිහිනය තුළ ඊළකට මේකඒලෝගෙන යන මම කොහෙති ඉන්නේ ඒ සිහිනය තුළමයි එතකොට මේ සිහිනය දකින්නත් තින්නෙ ොමකක් ඇතුළමද ඒ සිහිනය තුළමයි එතකොට මේ සිහිනේ ඇත්තක් වන්න තා කල් මොකක්ද වෙන්නේ මහා දුකක් පහල එවානේ. ති බෝහම සරලෝ බලන්න මේ සිහිනයම් පිට ලෝකයක් ඔබ අත්තින්දල තියෙනවාද. හොදට බලන්න මේ සිහිනයම් පිට ලෝකයක් ඔබ අත්ඉන්දලම තියවාද. සිහිනයෙන් පිට ලෝකයක් කවදාවත් අත්තිදලනෑ. සිීනේම්ිට ලෝකයක් අන්ඳිනවාන ගොටමොකක්ද වර්තමානය කෙ කත්තියෙන්න්න ඕනෙහමන මේ මොහත කියලෙ කත්තියෙන් ඕන ඇත්තටම මේ මොහොත කියලෙ කත් තියෙනවාද වර්තමානය කියලෙ කත්තියෙනවාද. හොදර බාලකොට පේවා එහෙම එකක්මකක්ද නොපවතින බව. එහෙම එකක් නොපවතින්නවා නං අනිවායෙන්ම සෑම මොත සිටියේ සිහිනයත් තුළ පමණයි. සිටියා කිව් ඇට සිටපු ගෙනත්මකක්දද. සිහිනයක්ම තමයි. එතකොට ඔබ මේ සිහිනෙන් හදාගත්තු පතුලේ සිහිනෙන් හදාගත්තු ප්‍රපාතියට ඇද වැටිලා මොකක්ද. සිහිනෙන් හදාගත්තු පතුලට සිහිනෙෙන් බයවී සිටින නිසා මා ඔබ කොහොමද හැරවන්නේ. පැහදිලිද අරමත්තිකෙන වතුරටික් ගහන්ේවා. ඔතුරටි ගහන් වෙන්න හීනේ ඇතුළෙෙන්ම තමයි මේක එලියෙන්නෙම ගහන්න වනමකක්ද හීනේ ඇතුළෙම තමයි වතුරටික ගහන්න වෙන්න එක හොඳ කතාවක් එක හැබැයි මේ හීනෙන් ගහන මේ වතුර ටික ඇත්ත වුණොත් වතුරටික ඇත්තනං වතුර ගහපු බාධිය ඇත්ත වතුර බාදියය ඇත්තනම් වතුරග හපු හාදුරුවත් ඇත්ත වතුරග හපු හාමුදුරුව ඇත්තනම් හාදුරුව ඉන්න ලෝකෙත්ත ඇත්ත ලෝකෙත්ත ඇත්තනම් ඒ ලෝක ඉන්න මමත් ඇත්ත. එතකොට තදුරටම් මේ හීනයක් එනවාවද හෙමනැත්තම කක්ද. ආයිත්මකක්ද වෙන්න මෙහික ඒ අතාර්ථයක් එෙනවා. ඔබ සිහිනයක් චීහිනයක් බව නොදන්නා තාක්කල්. ීන සීනය බව නොදන්නාතා කල් ඒක හීනය අදද එක ඇත්තත්ද. ඇත්තක් නේද. හැබ එක් මෝතක දෙහරි ඔබ දැනගත්තොට මකක්ද. සහිනයක් කියලා දැනගත්තත් අවබෝධ වුණනොත් එත නංහ හටමකක්ද. දිින් හොදට මෙන්න මෙහෙම බලන්න. අන්න එතකොට මොකක්ද පතුල නැතුවේ යනවා පතුල නැතිම යන කොට වැටීම නැතුව යනවා වැටීම නැතුව යන කොට මොකක්ද. වැටෙන්ෙක් කිතුරුවවෙන්නේෙත් නෑ. වැටෙන් එෙක් කිතුරුුවන්නේ නැත් අම් මකක්ද නිදහස්සීමක් ඕනේ නො තෞදුරට නිදහස්සීමක් ඉතුරුවෙන්නෙත් නෑ. නිදහස්වීමුත් නිදහස් වැටීමෙනුත් නිදහස්. ඔය පොඩ්ඩ තමයි තවරගන්න තියෙන්නේ. මේ සරලයි වගේ තේරුනාට ඔබට මේකට තෝරගන්නමොකක්ද මේ තෝරගණ්ඩ උත්සාකරන්නකොට තෝරගන්න බෑ ඇයි තෝරගන්න උත්සා කරන එතායිමොකද ඔබ මේ හුඟක්වෙලාට තෝර ගන්න යන්නේ තර නමට ඉස්සරහයි මොකක් හරිමකද ලේබල් එකක් ගහගන්න තරගන්න යනකට බ එක්ු අර දහස්සවීම කියන එකත් ඇත්තකරගෙන තෝරගත්තොත් ඒ තෝරගන්න වෙන්නෙත් නෑ ඇයි. මොකද ඔය ඔබ මේ බලාපොරොත් එන නිදහස්වීම නිදහස්වීම තියන්නේ අර දුකට සාපේක්ෂවමයි. අර දුකතියනකම් මකක්ද වෙන්නේ. නිදහස්වීම තියන යිලකට මකක්ද. නිදහස්වීම තියන තුරු මකක්ද පවතින්නේ. දුක පෞතිීවා? පතුල තියනකං වැටීම තියෙනවා වැටීම තියනකං පතුල තියෙනවා. ඒ නිසා ඉස්සල්ල බලන්න මොකදද මේ කියන කාරණය. මොකෙන්ද මම නිදහස් වෙන්නේ යන්න කියන කතාව. මොකෙන්ද මම නිදහස් වෙන්නේ යන්න කියලා බලන කොට තමයි මේකෙ මොකක්ද. යථර්ථය පේන්න පටන්ගන්න. ඉතිං. ඒ කටර වටේ තියන නඩත්තු කරන වෙස්මුහුණු ටිටිකටික ගලෝලා මේ තමන්තුල තමන්ගේ ඇතුළෙ මේ සැඟවිලා ඉන්න මේ බෝධි සත්‍යයාව ඉස්සල්ලා එල්ලියට ඇදරදාන්න. අවන්කොම ඔබට හැ හැන්ගෙන විදියටට මිනිසුන්ට උදව් කරන්න. දැනෙන විදිහට හො දාව කල බධ සත්ත එක්විදිර ජීවත්තවෙන්නේ හොඳ ොඳට ලන්න ඔබ මුළු ජීවිතකාරණටිපුරාවටම මේ මමත්තය නඩත්තු කරන්න ගිය හැම මොහොතකදීම ඔබ දුක්කුණාද නැද්ද. ඔබත් දඟල්ල දඟරලා මේ මමයට ලොකුවානයක් අරන් දුන්නා හැබැයි වානය අරගෙන මාසයක් ඇන්න කලින් මූ කියනවා අඒකම ගක්ද. අරිනෑල් කියලා මදි කියනවා. ට කොච්චර දුන්නත් මදි. ඔබට වැඩිපුරව දුක්දී ලතිෙන කවුද මේ මමයේ මයාම තමයි මේ මමත්වේම තමයි. ඉතින් මේ මමත්තේ පෝෂණය කරන වැඩපිඩුවෙලෙන් අත මිදිලා මේ මමත්ේවික පෝෂණය කරන වැඩපිඩවෙලින් අයින් වෙන්න. මේ මතේ පෝෂණය කරන වැඩිපිළෙෙන් අයිං වනාට පස තමයි න්න ඉස්සල්ලාම පහළ වෙන්න පටන් ගන්න බෝධි සත්්‍යය. තමන්ඒ තුළින් ගෝධිසත්ව ගුණේ පහළ වෙන්න පටන් ගන්න. බෝධි සත්ව ගුණය පහල වුණාට පස්සේ තවත් මේකත ඇතුල්ට ගිහිල්ල මේක බල්නකොට. මේ සමස්ථේමතියන මුලාව පේන්න පටන්ගන්නවා. ඔබ මෙච්චර දවසම මේ යථර්ථයක් කියල හිතාගෙන හිට පුදෙයි මුලාව පේන්න පටන්ගන්නවා. විශ්වාසකරග හිට පුදේවල් තුළදීන මුලාවපේන්න පටන්ගන්නවා. අන්නේ මුලාව දකිනකොට ඒ සියලු මුලාවෙන් නිදහස්සෙන්න්න පටන් ගන්නවා මුලාවකිවාම සියල්ල අයිති ඔබ දැන් කාලේ කලෙ එකක් හිතංගන්නවා මේ කාලේ ඇත්තත්ද හොදර බලන්න මේ කාලය කියන්නෙන් මුලාවර ඔබ අවකාසය කෙල එකක් හිතං ඉන්නවා ඒකත් මුලාවක් බෞතිකය කෙ හිතංග න්නවා එකත් මුලාව මේ බැඳීම් සියල්ල මම ඒ සියල්ල සසර මේ සියල්ල තුළ තියන මුලාාව දකි නොවා. මේ සිහිනයක් ඇත්තකරගෙන තමයි මේ ඉන්න කියලා දකින්න පටන්ගන්නවා. අන්න ඒ දකිනකොට අර වෙස්මුහ නොටික ඔක්කෝම ඇදගෙන වැටිල්ලාමකක්ද. අර බුද්ධ ස්භාවය සමඟ එකතු වෙනවා. අන්න බුද්ධ ස්භාව සමක එකතුයෙනකොට බුදුන් උපදිනවා බුදුන් උපදිනකොට අන්න ඔබට වෙසක් ලබනවා. එද ඒ වෙසක් ලබනවෙලාවෙදී තවදුරටත් සමරන්න ඔබ ඉතුරුවන්නේ නෑ. සවදුරටතේ වෙසක් සැමරීම සඳහා ඔබ ඉතුරුවන්නේ නෑ. ඔබෙන් තොරව වෙසක් සැමරෙනවා. ඔබෙන් තොරව ඔබ එම නැත්තම් මේ මමත්ව තොරව බුදුන් මිතරක් වැඩසිටි නවා බුද්ධස්භාවිතරක් නැතිනවා. ඒ බුද්ධ ස්භාවේ ඉස්මතු කරගන්න අවශ්‍ය කටයුතු ටික කරන්න ඒ පර්යේෂණය කරන්න. ආරය පරේෂණයේ දෙන්න. ඒ සඳහා ඔබ සිරුද දෙනාටම ඒ මහා ප්‍ර්ඥාව පහළවෙන්න කියලා අධිෂ්ඨාන තබල අද දිනේදී අපේදේශනය අවසංකරනෝ. ඔබ සිර දෙනාටම සිලුදුකින් නිදහස්වීමේ ඒ මහා ප්‍ර්ඥාව පහළවේවා මේ සීනය යථාර්ථයක් කොටගෙන තියන්නා වූ ඒ මුලාසාගත වැඩ පිළිුවවෙලින් අතමිදේවා මමත්තේ මුලාවෙන් අතමිදේවා කියලහෙන අධිෂ්ඨාන තබනෝ. එන සිරු දෙනාටම තෙරුවන් සරණයි සුවපත්වේවා.